අයිබෝවන් ගිය අවුරුද්දේ Xiaomi සමාගමේ පෙන්ටා කැමරා සෙටප් එකක් එක්ක එහෙම නැත්නම් කැමරා පහක ෆෝන් එකක් රිලීස් කරා. ඉතින් ඒ ෆෝන් එකේ අපිට බලා ගන්න හම්බ වුණා 108 මෙගාපික්සල් කැමරා එකක්. ඉතින් ඒ ෆෝන් එක තමයි Xiaomi Mi Note 10 එක. ඉතින් සාමාන්‍යයෙන් මේ Xiaomi Mi Note 10 එක අපිට ශ්‍රී ලංකාවේදී රුපියල් 90000කට වගේ මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Mi Note 10 Pro එක සාමාන්‍යයෙන් රුපියල් 1,50,000කට 110,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන්ස් දෙක මේ වෙනකොට ගොඩක් පෙරලියක් කළ තිබ මේ කැමරා වලට ඉතින් ගොඩක් හොඳ කැමරාවක් අපිට මේ ෆෝන් දෙකේ බලා ගන්න හම්බුණා. ඉතින් මේ ෆෝන්ස් දෙකේ මල්ලි කියන්නේ මේ ෆෝන්ස් දෙකේම පොඩි එක්කෙනාව මේ වෙනකොට Xiaomi සමාගම විසින් හඳුන්වා දීලා තිනවා. ඉතින් මේ ෆෝන් එක තමයි Xiaomi Mi Note 10 Lite ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන අන්බොක්සින් එකක් ඒ වගේම ක්වික් රිවියු එකක් තමයි අද අරන් ඉන්නේ. ඉතින් මේ ෆෝන් එක මට අන්බොක්ස් කරන්න විදියක් නැහැ. ඉතින් මම අන්බොක්ස් වීඩියෝ එක ඔයගලට එක්ස්පීරියන්ස් කරලා දෙනවා මේ ෆෝන් එක කොහොමද ඒ වගේම මේ ෆෝන් එක අන්බොක්ස් කරන එක මොන වගේද කියලා. ඉතින් වීඩියෝ ගැන USB Type-C කේබල් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 13 volt fast charging wall adapter එකත් අපිට මේ box එකේම හම්බ වෙනවා. ඉතින් ওই ටික තමයි අපිට මේ phone එකේ box එකේ බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මේ phone එකේ design එක කොහොමද? ඒ වගේම මේ phone එකේ build quality කොහොමද කියලා. මුලින්ම අපි බලමු මේ phone එකේ back side එක දිහාට. ඉතින් මේ phone එකේ back side එක උඩින් අපිට බලා ගන්න හම්බ වෙනවා ගොඩක් රුබූටි quad camera setup එකක්. ඉතින් Mi Note 10 එකේ අපිට බලා ගන්න හම්බුනේ penta camera setup එකක්. ඒ වුණාට අපිට මේ ෆෝන් එකේ quad camera setup එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එක ගොඩක් ලස්සන, ඒ කියන්නේ ගොඩක් premium look එකක් තියෙන back side එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ back side එක protect කරලා තියෙන Gorilla Glass 5 වලින්. ඉතින් ඔයා ෆෝන් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මම recommend කරන්නේ අර silicon back cover එක පාවිච්චි කරන්න කියලා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ frame එක විදිහට plastic frame එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම අපිට මේ ෆෝන් එක උඩ පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා secondly noise cancellation microphone එක සහ Xiaomi ළඟේ තියෙන IR blast එකත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ දකුණු අත පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා volume rocker සහ power key එක වගේම sim දෙකක් දාන්න පුළුවන් dual sim tray එක. ඒ වගේම මේ ෆෝන් එකේ යට අත පැත්තෙන් අපිට බලා ගන්න හම්බ වෙනවා 3.5 mm headphone port එක, USB type C port එක, noise cancellation microphone එක සහ speaker එක අපිට මේ ෆෝන් එකේ යට අත පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මම හිතන ගොඩක්ම ලස්සන, ගොඩක්ම premium look එකක් තියෙන build quality එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන් එකේ display එක කොහොමද කියලා. ඉතින් මේ ෆෝන් එකේ display එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා angle 6.47ක AMOLED display එකක්. ඉතින් බැලු බැලමින් අපිට මේ display එක බලා ගන්න හම්බ වෙන ටිකක් curve වෙච්ච display එකක් විදියට. ඉතින් මම දැක්ක මේ price range එකේ තියෙන එකම curve display එකක් තියෙන phone එක මේක. ඒ වගේ මේ display එක අපිට බලා ගන්න හම්බ වෙනවා 1080ක් 2340ක resolution එකක් තියෙන full HD plus display එකක්. ඉතින් මේ display එක අපිට 398ක PPI density එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒකම අපිට මේ display එකේ under display fingerprint පහසුකමක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැක්ක මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් හොඳම ඩිස්ප්ලේ එකක් තියෙන, ඒ වගේම ගොඩක් කර්ව් වෙච්ච ලස්සනම ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එක මේක. ඉතින් ඊට පස්සේ බලමු මේ ෆෝන් එකේ ප්ලැට්ෆෝම්ස් කොහොමද කියලා. ඉතින් මේ ෆෝන් එක අපිට බලා ගන්න හම්බ වෙනවා Android 10 version එක. ඉතින් මේ Android 10 එකත් එක්ක අපිට Xiaomi නිර්මාණය කරන MIUI 11 එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කියන්නේ Android ලගේ OS එකට උඩින් මේ Xiaomi ලගේ මේ version එක රන් වෙනවා. ඉතින් අපිට ගොඩක් හොඳ software experience එකක් අපිට මේ ෆෝන් එකේ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ බලගැනිලා තියෙන්නේ Snapdragon 730G 8 nanometer chipset එකකින්. ඉතින් මේ chipset එක අපිට octa core 2.2 GHz CPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඒ CPU එකත් එක්ක අපිට Adreno 618 කියන GPU එකක් අපිට මේ chipset එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ chipset එකත් එක්ක අපිට Play Store එකේ තියෙන ඕනම game එකක් ඕනම app එකක් lag වීමකින් තොරව play කරගන්න පුළුවන් මේවි. ඉතින් මේ speed එක තව දුරටත් බලපාන දෙයක් තමයි RAM එක. ඉතින් මේ RAM එක විදිහට අපිට මේ phone එක versions දෙකකින් මිලදී ගන්න හම්බ වෙනවා. ඉතින් ඒ තමයි අපිට මේ phone එක 6GB RAM එකක් එක්ක 64GB storage එකකින් මිලදී ගන්න හම්බ වෙනවා. ඉතින් එහෙම නැත්නම් වාට 8GB RAM එකක් එක්ක 128GB storage එකක් එක්ක පිනදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ ෆෝන් එක දැක්ක එක අඩුපාඩුවක් තමයි මේ ෆෝන් එකට අපිට SD කාඩ් එකක් ගහන්න විදියක් නැහැ. ඉතින් අපිට මේ ෆෝන් එකේ storage එකක් බලා ගන්න හම්බ වෙන 128GB version එකක් විදියට විතරයි. ඉතින් මම හිතන්නේ මේ version එකත් එක්ක අපිට SD කාඩ් එකක් තිබ්බනම් ගොඩක්ම වටිනවා කියලා. ඉතින් මම මුලින්ම කිව්වා Xiaomi Mi 10 එකේ අපිට බලා ගන්න හම්බුණා penta camera setup එකක්. නමුත් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න හම්බ වෙන්නේ quad camera setup එකක්. ඉතින් අපි බලමු මේ quad camera setup එක කොහොමද කියලා. ඉතින් මේ ෆෝන් එක අපිට quad camera setup එක බලා ගන්න හම්බ වෙනවා 64 megapixel wide lens එකක්, 8 megapixel ultra wide lens එකක්, 2 megapixel macro lens එකක් සහ 5 megapixel depth sensor එකකුත් අපිට මේ ෆෝන් එකේ primary camera setup එකේ බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ ඩිවයිස් එක අපිට primary camera වේ 4K shoot කරගන්න පුළුවන්. ඒ කියන්නේ වට 4K video එකක් මේ ෆෝන් එකේ record කරගන්න හම්බ වෙනවා 30 fps වෙනකන්. එහෙමත් නැත්නම් ඔයා full HD video record කරගන්න හිතන් ඉන්නවනම් වට 30 fps ඉඳන් වට 128 fps වෙනකන් මේ ෆෝන් එකේ video record කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා slow motion මේ ෆෝන් එකේ video record කරගෙන ඉන්නවනම් වට 960 fps වෙනකන් वाट मे फोन के स्लो मोशन वीडियो रिकॉर्ड कर हेकिया मम्मी फोन के कैमरा सैंपल्स एवं वीडियो सैंपल्स की ऐडिया मे फोन के F2.5 අපේච් එකක් තියෙන වයිට් ලෙන්ස් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ගොඩක් සෙන්සර් එක ගොඩක් ලොකු කරලා තිනවා අපිට මේ සෙල්ෆි කැමරාවේ. ඉතින් ඔයා මේ සෙල්ෆි කැමරාවෙන් ඔයා වීඩියෝ රෙකෝඩ් කරගෙන ඉන්නවනම් ඉතින් Instagram එකේ වගේ වාට ස්ටෝරිස් වලට වීඩියෝ රෙකෝඩ් කරනවනම් වාට ෆුල් HD ක්වොලිටියෙන් වාට 30 fps වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරගෙන ඉීමේ හැකියාවක් තියෙනවා මේ ෆෝන් එකේ. ඉතින් මම මේ කියපු ස්පෙක්ස් එක අපිට මේ ෆෝන් එකේ ගොඩක් හොඳ බැටරියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ ෆෝන් එකේ මිලි ඇම්පියර් හවර් 5260 बैटरी बलगन पुलवागेम फोन के चार्ज कर 13 वोल्ट फास्ट चार्जिंग सपोर्ट करना मे प्राइस रेंज मे स्पेक्स अभी मे फोन के गुडक बैटरी बलगन पुलवा पंदा दिशी हेटक बैटरी आखिर वाट किसी कड़ते लगने दवसकट वैडिय मे फोन के बैटरी पावच मंग मे फोन के प्रईस मे फोन मुल दीगन पुलवा रूपया हेत पंदाट वाड़ अड मुद्दे श्रीलंका आवट पास्ते ඉතින් ෆෝන් එකට ටිකක් එන්න කාලයක් යාවි මොකද මේ දවස්වල තියෙන වාතාවරණය අනුව ෆෝන්ස් එන එක පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙනවා. ඉතින් මේ බ්‍රේක් එක අඩු වුණාට පස්සේ අපිට මේ ෆෝන් එක ශ්‍රී ලංකාවේ බලා ගන්න හම්බ වෙවි. ඉතින් මේ ෆෝන් එක ශ්‍රී ලංකාවට ආවට පස්සේ අපි බලමු මේ ෆෝන් එකේ ප්‍රයිස් එක කොහොමද කියලා. ඉතින් ওই ටික තමයි අපිට මේ Xiaomi Mi Note 10 Lite ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ෆෝන් එක ගැන? ඉතින් මම හිතනවා මේ ෆෝන් එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාගේ අදහසක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න
ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න පල්ලෙහා දින රතු පාට subscribe button එක click කරලා ඉතිහා පැත්තේ තියෙන bell icon එකට click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් ගෙන බලන්න පුළුවන්. Follow කරන්න අපිව Instagram එකේ Facebook එකේ. ඉතින් මේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩක් මේ ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙනවා. ඔයාලට සුබ දවසක්.